More love, more fun. Ritzbury Chocomo. ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර බේකරි සහ ආපන ශාලාවලට ලබා දීම මේ වන විට සිදු කෙරෙනවා. නමුත් එම බිත්තර සාමාන්‍ය ජනතාවට ලබා නොදීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් චෝදනා එල්ල කළා. මේගොල්ලෝ බිත්තර ප්‍රශ්නේ හදලා පාරිභෝගිකයාගේ පෝෂණය හදා ගන්නලා මේගොල්ලෝ බිත්තර ගෑනලා දෙන්නේ කේක් කන්න. බිත්තර ගෑනලා මේගොල්ලෝ දෙන්නේ වණ්ඩු කන්න. බිත්තර දෙනාම නම් බිත්තර දීපන්කො පාරිභෝගිකයාට. පාරිභෝගිකයා නෙවෙයි බිත්තර දෙන මහා පරිමාණ හෝටල් වලටයි බේකරි වලටයි. ගමේ මිනිස්සු බේකරි තියෙන එක්කෙනෙකුටවත් ඔය කියන රුපියල් 35 විතර හම්බුන්නේ නැහනේ. කොළඹට හැමදාම කිරිනේ. ගමට කැකිරි. ඒ නිසා ඒ න්‍යායෙන් තමයි අදටත් කෙනාපු වාණිජ නීතිගත් සංස්ථාව වැඩ කටයුතු කරලා තියෙන්නේ. කුඩු ගංජා වගේ දැන් හරියට බිත්තර. කුඩු ගංජා වලටත් ප්‍රශ්න නැහැ. ඒවා ඕන තරම් තියෙනවනේ ගමේ. මට කියන්න මං ගිහලා අරන් දෙන්නම්. කුඩු ගංජා. හැබැයි බිත්තර නෑ ගන්න. කොයි මහත්තුරු තමුන්ගේ ගොවිපළවල්වල ඉන්න කිකිලියෝ, ඒ කියන්නේ වයසට ගිය කිකිලියෝ ටික නැවත මස් කඩේට විකුණන්න පටන් අරන් තියෙනවා. එම චෝදනාවලට වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. ඇමතුමා දැන් ඊයේ විතර බෙදා හැරියානේ. ඔබතුමායි ඒ උත්සවයට සහභාගී වුණ නැත්තේ මෙච්චර මහන්සි වුණ එක රටේ මිත්‍රකෙන් නේද? ඉතින් මං ගිහිල්ලා විතරේ බාර ගන්න යන්න ඕනේ නෑනේ. මිලියන 30ක් තමයි මාසිකට අපි අනුමත කරගෙන තියෙන්නේ. ඒක ගේන්න ඕන දෙච්චර. එහෙම නැත්නම් ඒක නවත්ත ගන්න පුළුවන් ඔය විතර නිෂ්පාදනය කරන අයට තමන්ගේ හරි වෙලාවට වෙළඳ පොළ දානවනම් පාරිභෝගිකයන්ට හානියක් කරන්නේ නැත්නම් හංගවල තියලා වැඩි මිලියන විතර විකුණන්න නැත්නම් ඒ විතර ගේන එක අඩු වැඩි කරගන්න ඒගොල්ලන්ට පුළුවන්. හැබැයි දැන් කියනවා අර කිකිලියන්ව දැන් මසට දෙනවා කියලා මරනවා කියලා. ඒගොල්ලන්ගේ වැඩන්නේ රටේ පාරිභෝගිකයව සූරකෑවයි කියන එක පාරිභෝගිකයව දන්නවා මං කියන්න ඕනේ නැහැ. අපි ඉතිහාසයේ කවදාකවත් බහඬ කානනය කරන මෙච්චර දුක් විඳලා නැහැ. දුක් විඳලා හරි මේ වැඩේ කෙරුවේ පාරිභෝගිකයව හන්දා. හැබැයි ඔබතුමා හින්දා තමයි මේ විතරේ නැති වෙලා කියලා ඉන්නේ විතර සංගම් වල කට්ටිය කියන්නේ. කවුද විතර හැංගුවේ? මන්ද හැංගුවේ? මගේ කිකිලුවේ ඉන්නවද? මන්ද විතර එළියට දෙන්නේ? එතකොට හංගපු නිසානේ විතර මිලි ඉහළ ගියේ. ඒ වගේම නිෂ්පාදනය අඩු වුණ නිසානේ. ඒ දෙකම කෙරුවේ මම නෙමෙනේ. ඒ කෙරුවේ ඒ සංගනුත් ඒ කුෂිකර්ම මාත්‍යංශය ඉදිරියටත් මීලත් අමාරු තීන්දු ගන්න උනත් මේ වෙල දැමති ගන්නවා. ඒක නහන්න දෙයක් නැහැ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.